දවසක් හැමෝටම බොහොම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක. ක්‍රිප්ටෝ කරන්සි ෆීල්ඩ් එකේදී අපිට ඇහෙන එක එක වචන විවිධ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් ගැන මම කෙටි වීඩියෝ ටිකකින් ඔයාලව දැනුවත් කරන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා අපිට සාමාන්‍යයෙන් නිතරම ක්‍රිප්ටෝ කරන්සි පාවිච්චි කරලා දෙනවා ක්‍රිප්ටෝ කොයින් එකක් ක්‍රිප්ටෝ ටෝකන් එකක් කියලා නම් දෙකක්. ඉතින් මොකක්ද මේ ක්‍රිප්ටෝ කොයින් එකක් කියලා කියන්නේ ක්‍රිප්ටෝ ටෝකන් එකක් කියලා කියන්නේ ඒ දෙක දෙකක්ද මේවා ක්‍රිප්ටෝ කරන්සි නෙමෙයිද මොකක්ද කියන එක ගැන අපි කතා කරමු. හොඳයි ක්‍රිප්ටෝ කොයින් එකක් කියලා කියන්නේ සරලවම ක්‍රිප්ටෝ කරන්සිම තමයි. ක්‍රිප්ටෝ ටෝකන් කියලා කියන්නේ ක්‍රිප්ටෝ කරන්සිම තමයි. නමුත් මේ දෙකේ පොඩි වෙනස්කමක් තියෙනවා. අපි දන්නවා කොයින් එකක් නම් කොයින් එකක් තියෙන ක්‍රිප්ටෝ කරන්සි එකක් වෙන්න නම් ඒකට බ්ලොක් චේන් එකක් තියෙන්න ඕන. එතකොට මොකක්ද බ්ලොක් චේන් එක කියන එක ගැන දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න මම ඒක ගැනත් පොඩි වීඩියෝ එකක් ඉස්සරහට දාන්නම්. රයිට්. බ්ලොක් චේන් එකක් මත තමයි බ්ලොක් චේන් එක පාවිච්චි කරලා බ්ලොක් චේන් තාක්ෂණය පාවිච්චි කරලා තමයි ක්‍රිප්ටෝ කරන්සි කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් සරලවම කොයින් එකක් කියලා කියන්නේ තමන්ටම කියලා ආවේනික බ්ලොක් චේන් එකක් තියෙන ක්‍රිප්ටෝ කරන්සි එකකට. උදාහරණයකට අපි බිට්කොයින් ගත්තොත් එහෙම බිට්කොයින් වලට තියෙනවා තමන්ගේම බ්ලොක් චේන් එකක්. අපි කියනවා බිට්කොයින් බ්ලොක් චේන් එක කියලා කියන්නේ බිට්කොයින් බ්ලොක් චේන් එක කියලා කියන්නේ බිට්කොයින් වල තමන්ගේම බ්ලොක් චේන් එක. ඉතින් මේ හරහා තමයි ට්‍රාන්සැක්ෂන්ස් යනාදී සියලුම දේවල් බිට්කොයින් එකට අදාළ සියලුම දේවල් සිද්ධ වෙන්නේ මේ බ්ලොක් චේන් එක ඇතුලේ තමන්ගේම බ්ලොක් චේන් එක. රයිට්. ඊට පස්සේ අපි එතේරියම් ගත්තොත් එහෙම එතේරියම් කියලා කියන්නේ ඇත්තටම බ්ලොක් චේන් එකේ නම. අපි කොයින් එකට කියනවා ඊත කොයින් එක කියලා ETH කියලා කියනවා. රයිට්. ETH එතකොට ETH කියන්නේ කොයින් එක ethereum කියන්නේ එයාගේ බ්ලොක් චේන් එක. එතකොට මේ ඊත කියන කොයින් එකේ ඉන්නේ තමන්ගේම බ්ලොක් චේන් එක. අපි පොදුවේ ethereum කොයින් එක කියලා කියනවා. වරදක් නැහැ. රයිට්. ඉතින් මේ ethereum කොයින් එක කියලා කියන්නේ ඒ තමන්ගේම බ්ලොක් චේන් එකක් තියෙන කොයින් එකක්. එතකොට BNB ගත්තොත් එහෙම BNB කියලා කියන්නේ තමන්ගේම බ්ලොක් චේන් එකක් තියෙන කොයින් එකක්. තමන්ගේ බ්ලොක් චේන් එකේ තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ට්‍රාන්සැක්ෂන්ස් මෙ යනාදී හැමදේම හැම ප්‍රොසෙස් එකක්ම හැම ප්‍රොජෙක්ට් එකක්ම යන්නේ තමන්ගේ බ්ලොක් චේන් එකේ. රයිට්. එතකොට කොයින් එකක් වෙන්න කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි එකක් නිර්මාණය වෙන්න නම් බ්ලොක් චේන් එකක් අවශ්‍යයිනේ. මේක ඇතුළේ තමයි ට්‍රාන්සැක්ෂන්ස් ටික යන්නේ. එතකොට ඒ රන් වෙන හැම ප්‍රොටෝකෝල් එකක්ම යන්නේ බ්ලොක් චේන් එක ඇතුලේ. ටෝකන් කියලා කියන්නේ ethereum ලගේ පැමිණීමත් එක්ක ක්‍රිප්ටෝ කරන්සි වර්ල්ඩ් එකට ethereum ලගේ පැමිණීමත් එක්ක එයාලා නිර්මාණය කරා තමන්ගේ බ්ලොක් චේන් එකේ තව කෙනෙක්ට ස්මාර්ට් කොන්ත්‍රාක්ට් එකක් හදන්න පුළුවන් සිස්ටම් එකක්. සරලව කිව්වොත් එහෙම ස්මාර්ට් කොන්ත්‍රාක්ට් ගැන මම හිතන්නේ මම ස්මාර්ට් කොන්ත්‍රාක්ට් ගැන පැහැදිලි කරලා තියෙන මගේ වීඩියෝ එකක් තියෙනවා. මම ඒකේ කාඩ් එක මෙතනින් දාන්නම්. ඒක ගැන වැඩිපුර දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම DeFi කියන එක ගැන DeFi කියන DeFi contract එතකොට smart contract සහ DeFi කියන එක ගැන කියලා දීලා වීඩියෝ එකක් තියෙනවා. ඒකේ link එක මම මෙතන card එකක් විදිහට දානම් ඒක බලන්න පුළුවන් වැඩිදුර. එතකොට Ethereum ලා නිර්මාණය කරා තමන්ගේ platform එකේ තව කෙනෙක්ට smart contract එකක් හදන්න පුළුවන් වෙන විදිහ system එකක්. ඉතින් මේ පැමිණීමත් එක්ක කට්ටියට පුළුවන් වුණා තමන්ගෙම කියලා blockchain එකක් නිර්මාණය නොකර ක්‍රිප්ටෝ කරන්සි එකක් නිර්මාණය කරන්න. රයිට්. ඉතින් ඔය විදිහට නිර්මාණය වෙලා තිනවා අපි දන්නවා දැන් චේන් ලින්ක් කියලා කොයින් එකක් තියෙනවා. රයිට්. චේන් ලින්ක් කියන කොයින් එක. චේන් ලින්ක් කියන ක්‍රිප්ටෝ කරන්සි එක. මේක තියෙන්නේ ethereum ලගේ බ්ලොක් චේන් එක පාවිච්චි කරලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. චේන් ලින්ක් කොයින් එක. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම CTK. CTK කියලා කියන්නේ ethereum ලගේ බ්ලොක් චේන් එක පාවිච්චි කරලා නිර්මාණය වෙලා තියෙන ක්‍රිප්ටෝ කරන්සි එක. එතකොට දැන් හැමෝම දන්න ප්‍රසිද්ධ කොයින් එකක් නේ ශිබා ඉනු කියන එක. ෂිප් කොයින් එක ශිබා ඉනු. රයිට්. ආ ශිබා ඉනු එකත් ethereum ලගේ බ්ලොක් චේන් එක පාවිච්චි කරලා නිර්මාණය වෙලා තියෙන ක්‍රිප්ටෝ කරන්සි එකක්. එයාලට තමන්ගෙම කියලා මේ එකක් නැහැ. තමන්ගෙම කියලා බ්ලොක් චේන් එකක් නැහැ. ethereum බ්ලොක් චේන් එක උඩ තමයි ඉන්නේ. එයාලගේ තුල තමයි නිර්මාණය වෙලා තියෙන ස්මාර්ට් කොන්ත්‍රාක්ට් එකක් විදිහට. ඉතින් අන්න ඒ වගේ ඒවාට අපි නමක් දෙනවා ටෝකන් කියලා. ඕක තමයි ප්‍රධාන වෙනස. රයිට්. තමන් ඒ බ්ලොක් චේන් එකේ නේටිව් කරන්සි එකට ඒ බ්ලොක් චේන් එකටම ආවේනික වෙච්ච කරන්සි එකට කොයින් එක කියනවා. බ්ලොක් චේන් එකටම ආවේනික වෙච්ච කරන්සි එකට කොයින් එක කියනවා. ඒකේ අමතරව හැදිලා තියෙන ක්‍රිප්ටෝ කරන්සි එක පාවිච්චි කරගෙන ඒ බ්ලොක් චේන් එක පාවිච්චි කරලා හැදිලා තියෙන අනෙකුත් ක්‍රිප්ටෝ කරන්සි වලට කියනවා ස්මාර්ට් කොන්ත්‍රාක්ට් වලට කියනවා ටෝකන්ස් කියලා. එතකොට
මේ චේන් ලිං කියන්නේ ටෝකන් එක සිටි කියන්නේ ටෝකන් එක ශිබයිනු කියලා කියන්නේ ටෝකන් එකක් එයාලට එයාලගේම කියලා බ්ලොක් චේන් එකක් නැහැ ඉතීරියම් ලගේ බ්ලොක් චේන් එකේ පිටින් තමයි ඉන්නේ රයිට් ඉතින් ඉතීරියම් ලා මේ සිස්ටම් එක ගෙනාවට පස්සේ BNB කියන්නේ මුල් කාලේ ඉතීරියම් ලගේ ටෝකන් එකක් පස්සේ එයාලා එයාලගේම බ්ලොක් චේන් එකක් තියෙන කොයින් එකක් වුණා රයිට් දැන් BNB කියලා කියන්නේ කොයින් එකක් රයිට් BNB බ්ලොක් චේන් එකෙත් මේ වෙද්දි විවිධ ටෝකන්ස් නිර්මාණ වෙලා තිනවා බේ කේක් වගේ අහලතිව කට්ටිය රයිට් ඒ ඔක්කොම BNB BUSD මේ ඔක්කොම BNB ලගේ ටෝකන් එතකොට ට්‍රෝන් නෙට්වර්ක් එකෙත් ට්‍රෝන් කියන්නේ ඉස්සර ඉතීරියම් ලගේ ටෝකන් එකක් දැන් ට්‍රෝන් කියන්නේ කොයින් එකක් රයිට් එතකොට ට්‍රෝන් නෙට්වර්ක් එකෙත් එයාලගේ නේටිව් කරන්සි එක තමයි TRX කියලා කියන්නේ ඊට අමතරව විවිධ ටෝකන්ස් කට්ටිය නිර්මාණය කරලා තිනවා win කියන කොයින් එක එතකොට කලින් සන් කියන කොයින් එක මේ ඔක්කොම TRX ලගේ නිර්මාණය වෙලා තියෙන ටෝකන්ස් රයිට් තව දෙයක් ඔයාලගේ දැනුමට එකතු කරන්න මේ ඉතීරියම් ලගේ මේ DeFi contract එහෙම නැත්නම් smart contract නිර්මාණය වෙලා තියෙන මේ platform එකට කියනවා අපි ERC20 කියලා රයිට් ERC20 ඒ කියන්නේ ඉතීරියම් ලගේ මේ token platform එකට කියනවා මේ DeFi token platform එකට ERC20 ඔය DeFi token NFT token කිව්වහම ගැටලුවක් ඇති සමහර විට මම DeFi කියන්නේ මොකක්ද NFT කියන්නේ මොකක්ද කියලා වෙන වෙනම වීඩියෝස් දෙකක් මගේ YouTube channel එකේ කරලා තිනවා ඒ දෙකේ link දෙකත් මම description එකේ දාන්නම් ඉස්සර කාඩ් එකකින් ඔයාලා DeFi token ගැන වීඩියෝ එක බලන්නත් පුළුවන් ඒ දෙකත් බලන්න වැඩිදුර තේරුම් ගන්න right ඉතින් මේක ERC20 කියලා කියන මේ tokens වලට Ethereum blockchain එකේ හැදිලා තියෙන right DeFi tokens වලට එතකොට BNB blockchain එකේ හැදිලා තියෙන ඒවට BSC20 කියලා කියනවා right එතකොට TRX network මේ tron ලගේ network එක හැදිලා තියෙන ඒවට අපි කියනවා TRC20 කියලා මේ වගේ තව ගොඩක් තමන්ගේ blockchain තියෙන cryptocurrency වල ගොඩක් cryptocurrency වල tokens නිර්මාණය කරන්න අවස්ථාව හදලා තිනවා මේ blockchain එකේ නමුත් bitcoin වල එහෙම option එකක් නැහැ bitcoin වල ඉන්නේ bitcoin විතරයි එකම cryptocurrency එක ethereum ලා තමයි මේ විදිහට මුලින්ම ගෙනාවේ right ඊට පස්සේ විවිධ coins BNB TRX වගේ හැම එකමත් නෙමෙයි හැම blockchain එකක් තියෙන cryptocurrency එකක්වත් නෙමෙයි විවිධ cryptocurrency මේ වගේ function එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි තවත් දෙයක් ගැන කතා කරොත් එහෙම කොහොමද අපි cryptocurrency එකකුයි token එකකුයි අඳුනගන්නේ? කියන්නේ අපි පාවිච්චි කරන cryptocurrency එකක් තියෙනවා. ඒකෙන් මේක token එකක්ද coin එකක්ද කියලා කොහොමද අපි අඳුනගන්නේ කියලා බැලුවොත් එහෙම ඒකට හරිම ලේසි වැඩක් තියෙන්නේ. ඔයාලා කෙලින්ම යන්න coin market cap එකට right coin market cap කියලා google search කරන්න coin market cap කියලා කියන්නේ crypto analyze කරන category කරලා analyze කරන හොඳ website එකක් අපිට crypto ගැන crypto වල විස්තර බලා ගන්න crypto currency වල විවිධ විදිහට විස්තර බලා ගන්න තියෙන website එකක් news බලන්න පුළුවන් හොඳ trusted website එකක් right මේකට ආවට පස්සේ පල්ලෙහාට ආවහම crypto currency සේරම ගැන විස්තර තියෙනවා අපි එකක් ගත්තොත් එහෙම bitcoin මේක click කරන්න bitcoin එක click කරාට පස්සේ bitcoin කියන නමත් එක්ක උඩම යට තියෙනවා රෑන්ක් එක රෑන්ක් කරලා තියෙනවා මාකට් කැපිටලයිසේෂන් එකට අනුව දෙවනියට තියෙනවා කොයින් කියලා. බිට්කොයින් එක කියන්නේ කොයින් එකක්. ඒ කියන්නේ තමන්ගේ බ්ලොක්චේන් එකක් තියෙන කොයින් එකක්. රයිට්. ඊට පස්සේ අපි බෑක් වෙලා අපි බලමු BNB. BNB කියලා කියන්නේ කොයින් එකක්. කියන්නේ තමන්ගේ බ්ලොක්චේන් එකක් තියෙනවා කියන එක. රයිට්. ඊට පස්සේ තවත් පල්ලෙහාට ආවට පස්සේ මේ තියෙන ශිබායිනු එක තියෙනවා. අපි බලමු ශිබායිනු මොකද්ද කියලා. ශිබායිනු කියන්නේ ටෝකන් එකක්. රයිට්. ඉතින් ටෝකන් එක. ඉතින් මේ විදිහට ඔයාලට මෙතන තමන්ට කැමති cryptocurrency එකක් search කරලා බලන්න පුළුවන්. ඒක coin එකක්ද token එකක්ද කියලා. ඉතින් අපි investment වලදී වැඩි අවධානයක් දෙන එක හොඳයි token වලට වඩා coins වලට ලොකු investment වලට යනවා නම් මොකද තමන්ගේම blockchain එකක් තියෙන කෙනෙක් කියන්නේ තමන්ගේ ගෙදර තමන් ඉන්නේ. අනුන්ගේ ගෙදරක නැවතිලා ඉන්නව නෙමෙයි. right. අන්න ඒ වගේ වැඩක්. I think ලොකු investment වලට long term investment වලට යද්දී වඩා හොඳ coin එක ගනුදෙනු කරන එක. ඒකෙන් කියවෙන්නේ token නරකයි කියන එක නෙමෙයි. සමහරට ඊට වඩා හොඳ token තියෙන ඉඩ තියෙනවා. right. නමුත් තමන්ගෙම කියලා blockchain එකක් තියෙන coin එකක් එක්ක long term investment වලට යන එක හොඳයි. එතකොට අපි token වල එක්කත් investment වලට යනවා. නමුත් අර වැඩි attention එකක් දෙනවා coins වලට. right. අපි කියමු අපි ඩොලර් 1000ක investment එකට යනවා නම් අපි ඩොලර් 800ක්ම දානවා coins වලට. අපි token එක ටිකක් ඊට වඩා අඩු ප්‍රමාණයක risk එක අඩු ප්‍රමාණයක දරන්න පුළුවන් ප්‍රමාණයක තමයි investment වලට යන්නේ. මොකද වැඩි ආරක්ෂාවක් අපිට token එකකට වඩා coin එකක compare කරද්දී දකින්න පුළුවන් නිසා හේතුව තමන්ගෙම කියලා blockchain එකක් තියෙන නිසා. එතකොට future එකක් ඒ පැත්තෙනුත් අපිට තමන්ටම කියලා ඉන්න තැනක් තියෙනවා කියන එක නේද? හොඳයි.
එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ගැන ඉගෙන ගත්තා මොකක්ද ටෝකන් එකක් කියන්නේ මොකක්ද කොයින් එකක් කියන්නේ කියලා. ඉතින් මේ වගේ පොඩි පොඩි ඔයාලා නොදන්න දේවල් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම පොඩි වීඩියෝ එකක් විදිහට අරගෙන එන. එහෙනම් ආය හම්බෙමු. සුබ දවසක්. බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවාට. යාළුවොත් එක්ක ෂෙයා කරගන්න, subscribe කරන්න. එහෙනම් බොහොම ස්තුතියි.